සෞඛ්‍ය සේවා විදියට අපි නිතරම මතක් කරන කාරණාව තමයි මේක ආපදාමය තත්ත්වයක් විදියට දුවන සෞඛ්‍ය සේවාවක් ලංකාවේ තියෙන්නේ. සාමාන්‍ය සෞඛ්‍ය සේවාව නෙවෙයි. ඒ වගේම රටේ මිනිස්සු හිතාගෙන ඉන්නවා ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනවා කියලා. එහෙම නිදහස් සෞඛ්‍ය සේවාවක් මේ වෙනකොට තහවුරු වෙලා නැති තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට නිතරම කියන්නේ මේ සම්බන්ධක කණ්ඩායම් එක විශේෂයෙන්ම පාර්ශ්වකරුවන් එක්ක සාකච්ඡා කරන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් විදියට කරන්නේ නැති එක මේ ගැටලු බොහොමයකට හේතුවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන ආර්ථික අර්බුදයේ මුවාවෙන් සියලු වැරදි වහ ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කරනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොතනකවත් අද වෙනකොට පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ළඟ වෙන්නෙත් නැහැ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ළඟ වෙන්නෙත් නැහැ. සෞඛ්‍ය සේවාව දුවන්න නම් අනිවාර්යයෙන්ම ඒ විෂයට අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ලා මේ සෞඛ්‍ය සේවාවේ ඉදිරියේදී මොනවද කරන්නට ඕනේ දේවල් සහ මොනවද තියෙන අඩුපාඩු සහ මොනවද ඒවට ගන්න පුළුවන් උපක්‍රම කියන එක කතා කරන්න ඕනේ. දැන් රසායනාගාර සේවාව ගත්තාම අපි දිගින් දිගටම කියනවා කාලාන්තරයක් තිස්සේ සම්බන්ධක සාකච්ඡාව සිද්ධ වෙන්නේ නැහැ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා කියන නිලධාරීතුමා කිසිදු සාකච්ඡාවක් පවත්වන්නේ නැතුව රටවටේ ඇවිද වෙන වෙන වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා මේ සෞඛ්‍ය සේවාව විශේෂයෙන්ම රසායනාගාර සේවාවට අදාළ පරීක්ෂණ කටයුතු බරපතල විදිහට එන හිටලා තියෙනවා. ඒ නිසා අපි දිනපතා තීරණය කරා සෞඛ්‍ය සේවාවේ මේ කියන පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාව මාධ්‍ය හරහා හරි අපි කළ යුතුයි කියලා. මේ වෙනකොට බිඳවැටීම් ගණනාවක් තියෙනවා. ඒ බිඳවැටීම් එකක්වත් මේ වෙනකන් අවධානය යොමු කරලා හදලා නැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ 70ක් කරන්නේ නැහැ කියලා අපි මාසයක් තිස්සේ කියනවා. තාම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් බලලා නැහැ. ඒ වගේම කැදීට රසායනාගාර දෙකක් මහනුවර සහ ශ්‍රී ලංකා ජාතික රෝහල් දෙකේම ඒ රසායනාගාර සේවා දෙක බිඳ වැටිලා තියෙන්නේ. ඉතා සුළු අඩුපාඩුකම් කිහිපයක් හදන්නේ නැතුව දැන් අපිට අලුතෙන්ම වාර්තා වෙනවා අද දවසේ මහරගම පිළිකා රෝහලේ ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය කෝටි 4ක් දීලා, එහෙම නැත්නම් මිලියන 40ක් දීලා ගෙනාපු ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය පැත්තකට දාලා තියෙනවා. දැන් මේක පැත්තකට දාන එකටත් ස්ටයිල් එකක් තියෙනවා. මේ මොකද්ද කියන්නේ පැත්තකට දාලා ඉවරලා ඒක වැඩක් නැහැ කියනවා. හරි අපූරු කතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ කියන්නේ යන්නේ. කෝටි 4ක් දීලා මිලියන 40ක් දීලා උපකරණයක් ගෙනල්ලා ඒ උපකරණයට අවශ්‍ය පහසුකම් ටික දී ගන්න බැරි වෙනකොට දැන් ඒගොල්ලෝ කියනවා ඒ උපකරණයෙන් වැඩක් නැහැ, සාමාන්‍යයෙන් එන්නත් කරන විදියට එන්නත් කරාට කමක් නැහැ කියලා. ඒකට විවිධ බලශක්ති අධිකාරී වලින් සහතිකපත් පවා පෙන්නනවා. ඉතින් අපි අහන්නේ මේ කෝටි 4 වියදම් කරන්න ඉස්සෙල්ලා, එහෙම නැත්නම් මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් මේ බංගලොත් වෙලා තියෙන රටේ සල්ලි වියදම් කරන්න ඉස්සෙල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයට හරි ඔය කියන නිලධාරීන්ට හරි ඔය කියන විශේෂඥන්ට හරි මතක් වුණේ නැද්ද ඒක අවශ්‍ය නැහැ කියලා. හැබැයි අපි අවශ්‍ය නැහැ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ වියදම කරාට පස්සේ මේ වියදම කරලා ඉවර වෙලා කියනවා මේකට අදාළ සම්බන්ධීකරණ කැටීටර් ටික ගෙනලා දෙන්න කියනකොට විකිරණ විද්‍යා තාක්ෂණ වේදින් ඒගොල්ලෝ කියනවා නෑ ඕක අවශ්‍ය මැෂිමක් නෙවෙයි, සාමාන්‍ය විදියට එන්නත් කරන්නේ මැනුවලි කරන්න කියලා. එතකොට මේ කෝටි 40 වියදම් කරනකම් විතරද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මේ සමහර විශේෂඥ වෛද්‍යවරුන්ට උමනාව තිබ්බේ මේක ගෙන්නන්න? මෙන්න මෙතන තමයි රහස තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට උපකරණ ගෙන්වීම කියන එක සම්පූර්ණ මාෆියාවක්. මේ රෝහල් 6ක 7ක CT ස්කෑන් යන්ත්‍ර වැඩ කරන්නේ නැහැ. අද වෙනකොට අපි බැලුවා කුරුණෑගල රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තියෙනවා වැඩ කරන්නේ නැහැ පැත්තක දාලා තියෙනවා. කළුතර රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තියෙනවා වැඩ කරන්නේ නැහැ පැත්තක දාලා තියෙනවා. ඒ වගේම රත්නපුර රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය බාගෙට වැඩ කරන්නේ. හම්බන්තොට රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තියෙනවා වැඩ කරන්නේ නැහැ පැත්තක දාලා තියෙනවා. කුරුණෑගල රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තියෙනවා වැඩ කරන්නේ නැහැ පැත්තක දාලා තියෙනවා. මේ උපකරණ ගෙන්නන්න කොච්චර වියදම් කරලා තියෙනවද මහජන බදු මුදලේ? මේ උපකරණ එකක්වත් කැඩිලා නැහැ. මේ උපකරණ එකක්වත් කැඩිලා නැතුව තිබියදී තමයි පැත්තකට දාලා තියෙන්නේ. ඒ කියන්නේ උපකරණය ගෙන්නන්න තමයි එතන ඉන්න නිලධාරීන්ටයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ටයි උමනා වෙලා තියෙන්නේ. උපකරණය වැඩ කරව ගන්න උන්ට උමනා නැහැ. උපකරණය වැඩ කරාම සිද්ධ වෙන්නේ රෝගීන්ගේ වැඩේ. උපකරණය ගෙන්නුවාම සිද්ධ වෙන්නේ නිලධාරීන්ගේ සහ සමහර විශේෂඥන්ගේ වැඩේ. ඒ නිසා රසායනාගාර සේවාව අද උපකරණ වලින් ගසා කන කොමිෂන් ගන්න මාෆියාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මහරගම පිළිකා රෝහලේ ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය,
රට පුරා තියෙන රෝහල්වල CT ස්කෑන් යන්ත්‍ර, ඒ වගේම කැතීට රසායනාගාරවල උපකරණ, වකුගඩු ක්‍රියාකාරීත්වයමයින උපකරණ, රසායනාගාර සේවාවල නැවත නැවත ගෙන්නන ස්වයංක්‍රීය උපකරණ, මේ සියල්ල අද භාවිතයෙන් තොරව පැත්තක දාලා තියෙනවා. කෝටි ගණනක් මේ රටේ මිනිසුන්ගේ බදු මුදල් නාස්ති කරලා. ඒ නිසා අපි වහාම සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා, කැඳවන්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවාවකින් කොච්චර උපකරණ, ස්වයංක්‍රීය උපකරණ සංඛ්‍යාවක් ගෙන්නලා තියෙනවද, ඒ වගේ කීයක් වැඩ කරනවද, වැඩ කරන තත්ත්වයේ තිබියදී වැඩ නොකරන උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොච්චර තියෙනවද, ඒවට වියදම් කරලා තියෙන මුදල කොච්චරද කියන එක ගණන් හදලා කරුණා කරලා ඒක පිළිබඳව විධිමත් විමර්ශනයක් කරන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. දැනට අපි ගණන් හදලා තියෙනවා මේ වෙනකොට CT ස්කෑන් යන්ත්‍ර 10කට වඩා වැඩි ප්‍රමාණයක් අහක දාලා තියෙනවා. ස්වයංක්‍රීය රසායනාගාර උපකරණ ජීව රසායනංශය විතරක් 40කට වඩා උපකරණ සංඛ්‍යාවක් වැඩ කරන්නේ නැතුව රෝහල්වල එක එක අහුමුළුවල තියෙනවා. ඉතාම හොඳින් වැඩ ගන්න පුළුවන් ප්‍රමාණයේ ඒවා. ඒ වගේම තව රසායනාගාරවලට සම්බන්ධ රක්ත වේද උපකරණ තියෙනවා 20කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ රසායනාගාරවල වැඩ ගන්නේ නැතුව, වැඩ කරවගන්නේ නැතුව තමන්ට ඕන ප්‍රතික්‍රියක විතරක් ගෙනල්ලා ඒ තමන්ගේ උපකරණයේ විතරක් වැඩ කරවගන්න ක්‍රමවේදය නිසා ජාතික රෝහලේ විතරක් තියෙනවා වැඩ කරන්නේ නැති උපකරණ 10කට වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම. අපි ඒක නිසා කියනවා මේ අපි කියන ගණන් මත රැඳෙන්න එපා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවාවට අපි අභියෝග කරනවා දවස් 3කින් පුළුවන් නම් කියන්න ලංකාවේ කොච්චර රසායනාගාරවලට ස්වයංක්‍රීය උපකරණ ගෙනල්ලා තියෙනවද, ඒ උපකරණ කීයක් මේ වෙලාවේ ප්‍රයෝජනෙට ගන්නවද, ප්‍රයෝජනෙට නොගෙන කැඩිච්ච ඒවා කොච්චර තියෙනවද, කැඩිලත් නැතුව ප්‍රයෝජනෙට ගන්නෙත් නැතුව නිකම් පැත්තක දාලා තියෙන උපකරණ රසායනාගාර ස්වයංක්‍රීය යන්ත්‍ර උපකරණ කොච්චර තියෙනවද, ඒවට වියදම් කරලා තියෙන්නේ කොච්චරක්ද කියලා මේ රටට හෙළිදරව් කරන්න, සෞඛ්‍ය අමාත්‍යාංශයට හෙළිදරව් කරන්න, රජයට හෙළිදරව් කරන්න මෙන්න මේ නාස්තිය මේවා ලබා ගැනීමට තාක්ෂණික පිරිවිතර හැදපු කණ්ඩායමේ ඉඳලා සියලු දෙනාගෙන් අය කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඉතා පැහැදිලිව වගකීමෙන් කරන්නේ අපි මේ සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කියලා තියෙනවා. අඩු ගානේ මේ තාක්ෂණික භාවිතාවන්, මේ තාක්ෂණික උපකරණ වඩා ප්‍රතිලාභදායක විදිහට පාවිච්චි කරන යෝජනාවන් අපි දීලා තියෙනවා. අපි ගත්තොත් ජාතික රෝහලේ විතරක් රසායනාගාර සේවාවේ තියෙනවා එකම පරීක්ෂණය කරන්න සමාගම් පහකින් විතර ගත්ත උපකරණ. එතකොට අඩු ගානේ මේ සමාගම් පහෙන් ලාභම සමාගමට ප්‍රතික්‍රියක ගැනීමේ යනවුම දෙනවා නම් ඒකෙන් තරඟකාරීත්වයක් ඇති වෙලා ඒක හරහා රටේ මිනිසුන්ට ලාභයක් වෙනවා. හැබැයි අද වෙනකොට එහෙම කරන්නෙත් නැහැ. එහෙම කරන්න කිව්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අධ්‍යක්ෂකවරයාට ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ. සෞඛ්‍ය ලේකම්වරයා වාර්තාවක් දෙන්න කියලා තියෙනවා. දැන් අවුරුද්දකට වැඩි ඒක දීලා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. එතකොට මේ උපකරණ සියල්ල ගෙනල්ලා තියෙන්නේ අපි කියනවා වැඩ කරන්න උමනාවට නෙවෙයි. මේ හැම එකක්ම අවභාවිතා වෙලා තියෙනවා. අන්ඩර් යුටිලයිසේෂන් මේ බොහෝ උපකරණවල තියෙන රසායනාගාර සේවාවේ. ඒ නිසා මේ උපකරණ ගෙන්වීම කියන එක මාෆියාවක්. ඒක ඉතා වගකීමෙන් අපි කියන්නේ.